වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 30% පමණ පිරිසක් සියෝසිස් රෝගයට ගොදුරු වෙලා තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අධික ලෙස මේද සහිත ආහාර පාන ගැනීම සහ නිසි ව්‍යායාම නොකිරීම. අධික ලෙස තෙල් ආහාර දිනපතා ගන්නා පුද්ගලයන්ට සිරෝසිස් මතුවීමේ අවදානමක් තියෙනවා. තෙල් සහිත ආහාරගෙන නිසි ව්‍යායාම නොකර සිටීමෙන් අක්මාවේ මේදය අධික ලෙස තැන්පත් වෙනවා. මෙලෙස අධික ලෙස අක්මාවේ තෙල් තැන්පත් වීමෙන් අක්මාව ආසාදනයට ලක්වේ. මේ සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සිරෝසිස් රෝගය ඇති වෙනවා. සිරෝසිස් රෝගයේදී මුල් අවස්ථාවේ බොහෝ විට රෝග ලක්ෂණ මතුවන්නේ නැහැ. අක්මාව ආසාදනයට ලක්වී හානියට පත්වන විට රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. එවිට උදරයේ ඉදිරිට නිරායීම, ඇස් කහ පැහැවීම, ශාරීරික කිට්ටුවීම වැනි රෝග ලක්ෂණ මතුවෙනවා. මෙම අවස්ථාවේදී නිසි ප්‍රතිකාර සඳහා යොමු වූ විට සිරෝසිස් රෝගය පාලනය කරගත හැකියි. නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වීමෙන් අක්මාවේ පිළිකා හට ගැනීම, විස බීජ ආසාදනය වීම නිසා තුවාල හට ගැනීම ආදිය සිදුවෙනවා. මෙලෙස රෝගය උත්සන්න වූ විට ලේ වමනිය යෑම ආදිය ඇති වෙනවා. මත්පැන් පානය කරන පුද්ගලයන්ට සිරෝසිස් රෝගය මතුවීම වයස අවුරුදු 35-40 පමණ වෙන විටදී සිදුවෙනවා. එවිට හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි අතුරු රෝගද මතුවෙනවා. මේ වීඩියෝව නරඹපු ඔයාලා හැමෝගෙම කරන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. මෙතන තියෙන subscribe බටනේ ක්ලික් කරලා අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.